පිස්සු දෙයක් රුපියල් 40000කට යාළුකම නැති කරගන්නවා අපේ පොඩි සෙට් එකටත් මෙහෙම වෙනවට මං කැමති නෑ අස්තිලා වගේ බොක්ක දෙන යාළුව සෙට් වෙන්න ඕනේකට උඹ දැන් ඔය කෙහෙල්කොළ විකුණලා ජීවත් වෙන්න හදන්නේ පුළුවන් නම් ඒ ගමේ ගෙවල් වල තියෙන කෙහෙල්කොළ ගස්වලම මැරෙන්න දෙයිලු උඹට දෙන්නේ නැතුව හොඳ මිනිස්සු ඉන්නා ඉතින් ඔයගොල්ලෝ ඒ හොඳ ක්වොලිටිස් තියාගෙන ඉන්න ඉතින් අද වීඩියෝ එකට ගැළපෙනම සින්දුව රාමියාගේ අලුත්ම සින්දුව මාර සිද්ධි තමයි බ්‍රෝ වෙන්නේ ගොඩාක් සිද්ධි වෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගෙන්ම තමයි මම ඔයගලන්ට එක සැරේකුත් කිව්වනේ අර සල්ලි වගේක් දීලා යාළුවෙක්ට මෙහෙමයි මෙහෙමයි අන්තිමට ඒ මනුස්සයාට මම රුපියල් 8000ක් ඇව්වා අවුරුද්ද දවස්වල එයාට වියදමට මගේ වැඩේට අමතරව එහෙම කළාත් අන්තිමට ෆෝන් එහෙම answer කරේ නැහැ කියලා reply කරේ නැහැ කියලා ඒත් මගේ හොඳම යාළුවෙක් දැන් ඊට පස්සේ ඔය වීඩියෝස් මගේ අනිත් යාළුවනුත් බලනවා හරිද ඉතින් මං තව යාළුවෙක්ට මේ ළඟදී රට යන්න උවමනාවක් කියලා සල්ලි ඉල්ලුවා 20000ක් 20000ක් යවන්න හදද්දී ඊට පස්සේ මගෙන් 40000ක් ඉල්ලුවා මං ගුව මචං මේ 40000ක් නම් එහෙම අමාරුයි මේ වෙලාවේ දෙන්න එහෙමයි කියලා මොකද කලින් වෙච්ච දේවලුත් එක එක දේවල් හින්දා අන්තිමට මං 20000ක් යවන්න කැමති වුණා ළඟම යාළුවෙ බ්‍රෝ මේ ඉස්කෝලේ ගියපු මිනිස්සු හරිද හොඳට ඉගෙන ගන්න මේ දේවල් ඔගලොන්ට ඉස්සරහට දැන් මම මේ පොඩි සෙට් එකට කියන්නේ ඔගලොන්ට ඉස්සරහට යද්දී මේ ළඟම ඉන්න යාළුවෝ උනත් වෙනස් වෙන්න පුළුවන් බ්‍රෝ විශේෂයෙන්ම සල්ලි ඒ වගේ දේවල් නිසා හරිද ඉතින් ඒ යාළුවා මගෙන් ওই සල්ලි ගන්න කලින් කිව්වා පිස්සු දෙයක් රුපියල් 20000කට රුපියල් 40000කට යාළුකම නැති කරගන්නවද උඹට මං අනිවාර්යෙන් දෙන්නම් මේ දවස් වෙද්දි දෙන්නම් උඹලා මේ හිතන්න එපා වෙනෙවුන් වගේ නෙමෙයි අපි මෙහෙමයි කියලා ඉතින් අපේ හිතේ එහෙම කහටක් එහෙම මේ එකක් නැහැ නේද යාළුවෙට උදව්වක් අවශ්‍ය වෙලාවක උදව්වක් දෙන්න ඕනේ ඉන්න අනික මම රටෙන් ඉන්නේ ඉතින් මං ඇව්වා බ්‍රෝ 20000ක් මම මේ මගේ ලොකු කමක් කියවනවා නෙමෙයි හරිද මොකද ඒ මනුස්සයා මට කිව්වනේ මේ දවසට දෙන්නම් කියලා අන්තිමට බ්‍රෝ ඒ දවස ආවා දවස් දෙක ගියා දවස් තුන ගියා සතිය ගියා සති එකම ආර ගියා අන්තිමට මනුස්සයාගෙන් රිප්ලයි එකක් නැහැ එක දවසක් මට එවනවා මම මෙහෙම ගියා කොහෙද මාතලේ කරන්න දෙයක් නෑ බ්‍රෝ ඔයා බලාගෙන හිටියට මම මේ කියන්නේ පොඩි සෙට් එක අපිත් පොඩි කාලේ ඉඳන් ආපු මිනිස්සුනේ අපේ පොඩි සෙට් එකටත් මෙහෙම වෙනවට මං කැමති නෑ ඒකයි මම මේ කියන්නේ පොඩි අයට දෙයක් ඉගෙන ගන්න අන්තිමට කියනවා මම මාතලේ ඉන්නේ තව දවස් දෙකකින් එනවා කොළඹ කොළඹවට පස්සේ දාන්නම් කියලා ඒ කියලත් දැන් දවස් පහක් විතර ගියා තාම සල්ලි නෑ බ්‍රෝ මාරයි ආ මිනිස්සු මාර විදිහට ඉගෙන ගන්න එකම ප්‍රශ්නේ තමයි මෙහෙම දේවල් කරාට පස්සේ මොකද මම රට එන්න කලින් මම ওই කතා ඇහුවා මෙහෙට වූ අපේ පුංචි ළඟින් ඒගොල්ලොත් ඒ උදව් කරන්න ගිහිල්ලා ලංකාවේ මිනිස්සුත් එක්ක වැඩ කරන්න ගිහිල්ලා කලකිරලා හිටියේ. ඒ පොඩි කාලේ අපි අහගෙන හිටියා දැන් අපි ලොකු වෙලා මේ රට රාවට පස්සේ අපේ යාළුවොත් ඒකම අපිට කරනවා. අර පොඩි කාලේ හිටපු යාළුවෝ. ඒකයි එකම දේ තමයි දැන් අපිට ප්‍රශ්නයක් නැහැ. පොඩ්ඩක් හරි හිත හයිය හින්දා හරි ජීවිත එක්ස්පීරියන්ස් තියෙන හරි දරාගෙන ඉන්නවා. මෙහෙම දෙයක් අර නෝමල් පොඩියට ඉන්න සාමාන්‍ය සරල චරිතකට කරොත් එහෙම සමහරට මේ මිනිස්සුන්ගේ ජීවිතේ මාර විදියට කඩාගෙන වැටෙන්න පුළුවන්නේ. අපි මෙහෙම කළා ඇයි අපිට මෙහෙම වෙන්නේ කියලා අන්නේ ඒකයි. පොඩි සෙට් එකට කියන්නේ බොහොම මාර යාළුව කියන කට්ටිය වෙනස් වෙනවා බ්‍රෝ. ඕ ලෙවල් ඒ ලෙවල් ඉද්දි ඉන්නවා ෂේප් එකේ. ඊට පස්සේ ටික කැඩෙනවා කැම්පස් යද්දිත් එකට ඉඳි. ඊට පස්සේ ඒගොල්ලන්ට දැන් ඔය ඒ කාලේ අපි කරන්නේ ඉස්කෝලේ ඒ ලෙවල් කැම්පස් යද්දි කට්ටියම එකම දේවල්නේ කරන්නේ ඉගෙන ගන්න ඒවානේ. ඔන්න ඕක කැඩුනට පස්සේ සල්ලි හම්බ වෙද්දි සමහර මිනිස්සු වෙනස් වෙනවා හරිද? මේ හොඳට හිටු මිනිස්සු සල්ලි හම්බ වෙද්දි වෙනස් වෙනවා. සමහරට මේ අර ලොකු මිනිස්සු ආශ්‍රය කරන්න ගත්තා වෙනස් වෙනවා. සමහරලාට රට ගියාම වෙනස් වෙනවා. මං ඒ අතින් එහෙම වෙනස් සුද්ධ තියෙකට වාගේ ඇත්තටම සතුටු වෙනවා බ්‍රෝ. ඇත්තටම බොක්කෙම සතුටු වෙනවා. හිතේ කහටක් නැතුව මැරෙලා යන්න පුළුවන්. ඉතින් ඒකයි ඔය වගේ දේ අනිත් එක තමයි කෙල්ලෝ සෙට් වුණාම ගොඩාක් අය වෙනස් වෙනවා. ඒගොල්ලන්ට සම්පූර්ණයෙන්ම අතීතය අමතක වෙනවා.
ඉතින් ඒ හින්දා බලාගෙන ආශ්‍රය කරන්න හරිම කලාතුරකින් තමයි අර වස්තිලා වගේ බොක්ක දෙන යාළුව සෙට් වෙන්නේ ඕනේකට මටන් අද සෙට් වෙනවද සෙට් වෙන්න හරි අද මලගියද්ද මලගෙට හරි ඕන දෙයකට සෙට් වෙන්නේ එහෙම යාළුව හිතේ කහටක් නැතුව මම ඉස්සරහට ප්‍රාර්ථනා කරන එහෙම යාළුව මට හම්බ වෙන්න කියලා මේ කියවගෙන කියවගෙන ඒකයි බලාගෙන හරිම පරිස්සම් විශේෂයෙන් ලංකාවේ මිනිස්සු හරිම පරිස්සමෙන් ආශ්‍රය කරන්න ඔය අහන් ඉන්න පොඩි සෙට් එකව තමයි ඉස්සරහට ලොකු වෙන්න හරිද ගයිස් ඉතින් ඕගොල්ලෝ හැම වෙන්න දෙන්න එපා නැත්නම් ඉතින් ඕගොල්ලොන්ට අනාගතයක් නැහැ අපිට ප්‍රශ්නයක් නැහැ අපි මෙහෙට එලා ආසල් එකේ චිල් එකේ ඉන්නවා අනිත් ප්‍රධානම දේ තමයි මෙහෙම කරාට පස්සේ අපි කලකිරෙන අන්තිමට කවුරු හරි අවශ්‍යතාවයක්ම තියෙන මිනිස්සෙක් අන්තිමට මැරෙන්න යද්දි මචං මේ උදව්වක් කරපන්කෝ මේක කරගන්න මේක කරගන්න හරි අපි එතකොට උදව් කරන්නේ නැහැ බ්‍රෝ මොකද අපිට අතීතයේ වෙච්ච දේවල් එක්ස්පීරියන්ස් නිසා ඒ හින්දා හරිම පරිස්සමෙන් හොඳට හිතලා බලලා වැඩ කරන්න විශේෂයෙන්ම මේ ළඟ ඉන්න මිනිස්සු තමයි බ්‍රෝ ගොඩක්ම මේ වැඩේ අපිට අපේ හිත රිදවන්නේ ඒකයි අපිට මේ අහම්බෙන් සෙට් වෙන මේ මිනිස්සු බොක්ක උනක් දෙනවන්නේ ඒකයි එහෙනම් රමිය කියනවා වගේ ආදරෙයි හදවතේ පතුලෙන්ම ජීවිතේ හොමුම හරිය සිවුනක් නැති වෙද්දි හන්න ටික්ටක් යා තන්න දහස් ගණන් මග බලන ඉද්දි බ්‍රෝ බ්‍රෝ නම් මම මේ දවස් දෙක තුනක් ඇතුළත මේ දැක්ක වීඩියෝස් තුනකින් හරිද මිස්ටර් කොත්තුගේ අනිත් එක තීක්ෂණ අනුරාධ ස්වර්ණවාහිනියට ගිහිල්ලා අමුකඩුමුක අමල්ඩුම බලන්න මිස්ටර් කොත්තු එකට එනවා පොඩි කොල්ලෙක් මේ ළඟ දවස් දෙක තුනකට කලින් මේ කෙහෙල් කොළ අරගෙන ලන්ච් ෂීට් වෙනුවට කෙහෙල් කොළ පාවිච්චි කරන්න පුළුවන් කියලා එහෙම අරගෙන ඒ කොල්ලට මිස්ටර් කොත්තුගේ පොර කියන්නේ හරි අපි ඔයාගේ මේ වැඩේ බාර ගන්න ලන්ච් ෂීට් වෙනුවට ඔයාගේ ප්‍රොඩක්ට් එක ගන්නම් කෙහෙල් කොලෙන් හදන හැබැයි කොල්ලෝ බලාගෙන දැන් උඹ වැඩේ පටන් ගන්න යන්නේ දැන් උඹට ඕඩර් එකක් හම්බ වෙලා තියෙන්නේ මිස්ටර් කොත්තු එකෙන් බලාගෙන උඹලාගේ ගමේ උන් දැන් තමයි උඹට මේ මේ අංචි අදින්නද කකුලෙන් අදින්නද ඔක්කොම ට්‍රයි කරන්නේ පුළුවන් නම් උඹ දැන් ඔය කෙහෙල් කොල විකුණලා ජීවත් වෙන්න හදන්නේ පුළුවන් නම් ඒ ගමේ ගෙවල් වල තියෙන කෙහෙල් කොළ ගස්වලම මැරෙන්න දෙයිලු උඹට දෙන්නේ නැතුව. ඔන්න ඕකයි බ්‍රෝ තාත්‍ය අපිට හිතා ගන්න බෑ කර්මය කර්මඵලයනේ. ඉපදීම නැතිවීම අපි අද දේවල් කරන දේවල් තමයි අපි පස්සේ නෙලාගන්නේ කියන රටක පරගානක් මිනිස්සු ඉන්න රටක කොහොමද එහෙම වෙන්නේ? පිටින් එන මිනිස්සු අපිව දන්නේ නැති මිනිස්සු දේවල් කරාට කමක් නැහැ. මේ හැම දෙයක්ම වෙන්නේ අපි දන්න ළඟ ළඟ මිනිස්සුන්ගෙන්නේ. ඊට පස්සේ තීක්ෂණ අනුරාධ මාර ඇඩ්වයිස් එකක් දෙනවා අමුකුඩුමුක අමල්ඩුමල්ට. මේ පොරට කියනවා මල්ලි බලාගෙන දැන් උඹේ මේ ඒ කියන්නේ මං ඒ කියන වචන නෙමේ ඒකේ තේරුම මං කියන්නම්. උඹ දැන් උඩට එන කාලේ උඹේ පීක් ටයිම් එක මෙහෙම උඩට එනවා. කට්ටිය දැනගෙන ලංකාවේ මිනිස්සුද ලෝකෙ ඉන්න මිනිස්සුද උඹේ පීක් ටයිම් එක උඹ බලාගෙන වැඩ කරම දැන් තමයි උඹව රිපෝට් කරනවා නම් උඹව කකුලෙන් අඳිනවා නම් බිමට වට්ටන්න පුළුවන් නම් හැම දෙයක්ම කරන්න හදන්නේ දැන් තමයි ශ්‍රී ලාංකීය සමාජයෙන් හැමෝම නෙමේ බහුතරය කරන්න හදන්නේ හොඳ මිනිස්සු ඉන්න ඉතින් ඔයගොල්ලෝ ඒ හොඳ ක්වොලිටිස් තියාගෙන ඉන්න උඹ වට්ටන්න හදන්නේ පුළුවන් නම් හරියට ගේම ගහගනින් උඹට හරි ගියාට පස්සේ ඕන තරම් මිනිස්සු එයිලු ෆොටෝස් ගන්න අරව කරන්න මේව කරන්න අන්න ඒකයි අන්න ඕකයි බ්‍රෝ තත්ත්වේ ප්‍රශ්නයක් නෑ ඒ කියන්නේ ඈතින් ඉන්න මිනිස්සු අපි මේ එදිනෙදා දකින්න මිනිස්සු අපිට එහෙම එක එක දේවල් කරාට ප්‍රශ්නයක් නෑ කියමුකෝ ළඟින් ඉන්න මිනිස්සු එහෙම කරාමනේ හිතට දැනෙනවා බුරුකාරයෝ රවටිලිකාරයෝ කුම් හරි වීරයෝ Nah, 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 nah.